ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන දෙවන හා අවසන් ටෙස්ට් තරගයේ දෙවන දිනය අදයි. දිනේ නිමා වන විට අසීරු තත්ත්වයක පසු වූ පාකිස්තාන කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 191යි. නොදෙවි පන්දුවට පාර දෙමින් සිටින අසීරු සහ නොදෙවි ලකුණු 13යි. ඉනිමේ පළමු කඩුල්ල ලෙස පසුගිය තරගයේ දෙවන ඉනිමේදී නොදෙවුණු සතකයක් වාර්තා කරමින් පාකිස්තානයට වාර්තාගත ජයක් හිමි කර දීමට දායකත්වය දැක්වූ අබ්දුල්ලා සපීක් ලකුණු නොලබා දැවී ගියා. පාකිස්තාන ඉනිමේ දෙවන පන්දුවෙම ඔහුව දවා ගැනීමට සමත් වුණේ අසිත ප්‍රනාන්දු විසින්. ඔහුගේ පන්දුවක් පිත්තේ ඇතුළු ධාරයේ වැදී කඩුල්ලේ වැදීම හේතු වෙනුයි අබ්දුල්ලා සපීක්ට යලි ක්‍රීඩාගාරයේ වෙත හැරී යාමට සිදු වුණේ. ඉමාම් උල් හක් ලකුණු 32යි. කෙසේ වෙතත් බබාර් අසම් ලකුණු 16ක් ලබා සිටියේදී දවා ගැනීමට යලිත් වතාවක් ප්‍රභා ජයසූරිය සමත් වුණා. ඔහු යොමු කළ පන්දුවක් පිත්තේ ඇතුළු ධාරයේ වැදී කෙලින්ම කඩුල්ලේ වැදීම හේතු වෙනුයි බබාර් අසම්ට සිය කඩුල්ල අහිමි වුණේ. සල්මන් ලකුණු 62යි. පන්දු යෙවීමේදී රමේෂ් මෙන්ඩිස් ලකුණු 42ක් ලබා දී විකට් 3ක් දවා ගැනීමට සමත් වුණා. ප්‍රභා ජයසූරිය ලකුණු 59කට කඩුලු 2යි. දිනය ආරම්භ කරන විට ගාල්ලේ පැවැත්වෙන තරගයේ කාසි වාසි දිනා බලමුයින් පන්දුවට පාර දෙමින් සිටි ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 315ක් ලබා සිටියා. ඔවුන් අද දිනේදී සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 378ක් ලෙස වාර්තා වුණා. සියමංගල ටෙස්ට් තරගයේ ක්‍රීඩා කරන දුරිත් වෙල්ලාලගේ ලකුණු 11කට දැවී ගියා. නිරෝසන් දික්කෙල්ල ලකුණු 51යි. ප්‍රභා ජයසූරිය ලකුණු 8කට දැවී ගියා. රමේෂ් මෙන්ඩිස් ලකුණු 35ක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පසුපෙළ ශක්තිමත් කළා. ශ්‍රී ලංකා පළමු ඉනිම වෙනුවෙන් දිනේෂ් චන්දිමාල් ලකුණු 80ක්ද, ඕසද ප්‍රනාන්දු ලකුණු 50ක්ද, දෙමුත් කරුණාරත්න ලකුණු 40ක්ද ලබා ගත්තා. පන්දු යැවීමේදී නසීම් හා යසිරසා කඩුලු 3 බැගින් බෙදහෙළුවා. පෑයෙන් පෑ අලුත්න දෙස්විදෙස් ක්‍රිකට් පිටියේ අලුත්ම ක්‍රිකට් තොරතුරු ඔබට දැනගැනීමට නම් ක්‍රිකට් ලෝකයා YouTube නාලිකාව subscribe කර bell සලකුණ click කරන්න.